මම තිරින ප්‍රසාද්. මම ඇත්තටම ඒ ලෙවල්ස් කරලා 2018 දී ඉලෙවල්ස් කරලා ඊට පස්සේ 2019 දී මගේ මේ ආයි මං ඒ ලෙවල්ස් වලට ෆේස් කරලා ඊට පස්සේ මම දිගටම පොඩි පොඩි ට්‍රේනින්ග්ස් ගත්තා. ඒ කියන්නේ බයෝමෙඩිකල් ෆීල්ඩ් එක නැත්තම් අපි කියනවා නම් ඉලෙක්ට්‍රොනික ෆීල්ඩ් එකට රිලේටඩ් ෆීල්ඩ් එකේ. එතකොට මට ඒ අතරේ මේ ආසාවක් ආවා කැනඩාවට යන්න. එතකොට මම මේ ඒජන්සි එකක් සර්ච් කර කර ඉන්නකොට මට ඇත්තටම දැනගන්න ලැබුණ කට්ටියකින් ඒ කියන්නේ රොහාකා විසින් කන්සල්ටන්සි එක ඇත්තටම හොඳයි කියලා මේ ඒජන්සි එක. ඊට පස්සේ මම රොහාකා ඒජන්සි එකට ඇවිල්ලා මම ඇප්ලයි කරනවා. ඒ කියන්නේ මගේ රිලේටඩ් ෆීල්ඩ් එකෙම්ම. මොකද මට ඉස්සෙල්ලාම ආපු දවසේ මේකෙන් දුන්න කන්සල්ටන්සි එකේදී මට කිව්වා ඒ කියන්නේ මේ රිලේටඩ් ෆීල්ඩ් එකම ගන්න. මොකද එතකොට ලේසි ඒ කියන්නේ ෆ්ලෝ එකක් තියෙන හින්දා. එතකොට ඒකත් එක්කම මම කැනඩ ඇප්ලයි කරනවා ඉලෙක්ට්‍රෝ මෙකනිකල් කෝස් එකකට. ඒකට කොලෙජස් කීපයක් මට ඔප්ෂන්ස් දීලා හම්බෙනවා. ඒක මට ඒජන්සි එකෙන්මයි දුන්නේ. හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඒක කතා කරලා මේක මේ රිලේටඩ් මෙන්න මේ ෆීල්ඩ් ටික තමයි තියෙන්නේ ඔයාට මේ ඕන එකක් කරන්න පුළුවන් කියලා. එතකොට ඊට පස්සේ ඒ ෆීල්ඩ් එකෙන් මම ඉස්සරහට යනකොට ඒ කියන්නේ මම ඒ කියන්නේ කොලෙජ් එකත් තෝරගෙන මම ඇප්ලිකේෂන්ස් දාලා ඊට පස්සේ ඇප්ලිකේෂන් දාන තැන ඉඳන්ම මාව ගයිඩ් කරලා ඒ හැම දෙයක්ම කරලා මේ හොඳටම කන්සල්ටන්සි සර්විස් එක මට දුන්නා. එතකොට ඊට පස්සේ මට කොලෙජ් එක සිලෙක්ට් වුණාට පස්සේ ඇත්තරම මේ ඒ කියන්නේ මම ඇප්ලිකේෂන් සමහර ඇප්ලිකේෂන්ස් ෆී එක ෆ්‍රී තිබ්බා. එතකොට ඒවට ඉස්සෙල්ලාම දාන්න පුළුවන් වුණා. එතකොට එහෙම දාලා මට කොලෙජ් එක ආවට පස්සේ මට සෙන්ටැනිල් කොලෙජ් එක තමයි සිලෙක්ට් වුණේ. මුලින්ම වෙන කොලෙජ් එකක් ආවට පස්සේ ඒකෙත් ඒ කියන්නේ මට රිලේටඩ් ෆීල්ඩ් එක කොහොමද ඊට පස්සේ ඒකට කොහොමද යන්නේ ඒකට මොනවද කරන්න ඕනේ ඊට පස්සේ ඒ දේවල් ඔක්කොම මට ගයිඩ් කරා. එතකොට සෙන්ටැනිල් කොලෙජ් එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඊට පස්සේ ඒ කොලෙජ් එකට ඕන පේමන්ට්ස් කරන මෙතඩ්ස් ඊට පස්සේ පේමන්ට් කරන්නේ කොහොමද කියන එක ගොඩක් ගයිඩන්ස් එක හොඳට දුන්නා මේ ඒජන්සි එකෙන්. එතකොට මට කැනඩා වලට යන්න පාත් එක එහෙම තමයි නිර්මාණය වුණේ. ඊට පස්සේ මේ රොහාකකින් ඊට පස්සේ අපිට වීසා එකට දාන්න ඕන ගයිඩන්ස් එක මට ලබා දුන්නා. ඊට පස්සේ SOP ලියන තැන ඉඳන් ඊට පස්සේ කැනඩා වලට අවශ්‍ය අනිත් ડોකියුමන්ට්ස් හදන තැන ඉඳන් ඒවා හදන්නේ කොහොමද, ඊට පස්සේ ඒවා කොහොමද සර්ටිෆයි කරගන්න ඕනේ, ඊට පස්සේ මම ගත්ත ට්‍රේනින්ග්ස් වල කොහොමද ලෙටර්ස් තියෙන්න ඕනේ, කියන්නේ ඒවා ෆෝමැට්ස් අනම් ඔක්කොම කියන්නේ ඔක්කොම දේවල් මට හොඳ ගයිඩන්ස් එකක් හම්බුණා. ඉතින් ඒවත් එක්ක මට කැනඩා වලට වීසා ගන්න එක ඇත්තටම මම හිතුවා පාත් එක යනකොටම මේ මේකත් ඇත්තටම කරගන්න පුළුවන් වීමයි කියලා. මොකද ඒ තරමට ඒ කියන්නේ ප්‍රැක්ටිකල් විදියට ඒක කරනවා. ඒ කියන්නේ කිසිම හොරබොරු දෙයක් නැතුව ඩිරෙක්ට් වෙන්න ඕන දෙය කියලා ඒ විදිහට කරනවා. ඉතින් හොඳ ගයිඩන්ස් එකක් දුන්නා. ඉතින් ඒකත් එක්කම මට කැනඩා වලට යන පාත් එක ඇත්තටම ඇස්ටැබ්ලිෂ් වුණා. මොකද මේ මේ දෙන ගයිඩන්ස් එකත් එක්ක මට ඒක තේරුණා. ඉතින් මේ ඒකත් එක්කම මට ඊට පස්සේ ටිකෙන් ටික මම SOP එක ලියලා ඊට පස්සේ මම වීසා එක ඇප්ලයි කරන තැනට ආවා. ඊට පස්සේ වීසා එක ඇප්ලයි කරලා ඇත්තටම මම මේ බලන් හිටිය ටික කාලයක්. මොකද මේ මේ මම ඇප්ලිකේෂන් එක දාපු ගමන් සමහර ප්‍රශ්න ආවා. ඉතින් එතකොට ඒවත් එක්කම මේ ඒ රටේ ප්‍රශ්න. එතකොට ඒ රටේ ප්‍රශ්නත් එක්ක මේ මට එතකොට මේ වීසා එක ඒ කියන්නේ එයිද නැද්ද කියලා මට පොඩි සැකයක් තිබ්බා. හැබැයි මම ඒජන්සි එක මත විශ්වාසය තියලා මං ටිකක් කල් බලන් හිටියාම මට සති තුනකින් විතර සති තුනක් විතර සම්පූර්ණ තැනදී මේ මට වීසා එක එනවා. එතකොට දැන් මං ඇත්තටම මාර හරිම සතුටින් ඉන්නේ. ඒ කියන්නේ මම මේ තියපු විශ්වාසය ගැන මේ අද වෙනතුරු මේ කිසිම මේ මේකක් නැහැ, මේ පසුතැවීමක් නැහැ. ඉතින් මේ ඒජන්සි එක තෝරගත්තේ ගැන මට මාර සතුටුයි.